අද අපේ රටේ ගොඩාක් දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි අම්ලපිත්ත රෝගය. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න වචනයෙන් කිව්වොත් ගෑස්ට්‍රයිටිස්. ඉතින් ගෑස්ට්‍රයිටිස් වලින් ඔබ, ඔබේ පවුලේ හෝ ඔබ හඳුනන කෙනෙකු පීඩා විඳිනවා නම් මේ ලිපියෙන් අපි කියන්න යන්නේ ගෑස්ට්‍රයිටිස් සඳහා ඉතාමත්ම ගුණ දෙන, ඒ වගේම ඔබට පහසුවෙන්ම සදාගත හැකි ඖෂධයක් වන දියබත ගැන. දියබත කියන්නේ පාරම්පරික ගැමිතිවත් එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියෙන කෑමක්. තදින්ම ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් දවස් 7ක් දියබත කෑවොත් අනිවාර්යයෙන්ම සුව වෙනවා කියන එක නම් අද්දුටුවයි කියලා කියන්න පුළුවන්. මොකද පාරම්පරිකව අම්ලපිත්ත රෝගයට මේ මුතුන් මිත්තන් පවා දියබත ආහාරයට ගත්තු නිසා. දියබත හටතුන් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක්. ශරීරයේ ඇතිවන දැවිල්ල ගතිය පහවීමට සහ බඩේ තුවාල ඇති අයට මෙය ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවක්. දියබත සකස් කරගන්නා අන්දම. මැටි හැලියක පිසූ බත්වලට බත්තික පසන ප්‍රමාණයට වතුර දමා නෑඹිලියකින් වසා රැයක් පහන් වන තෙක් තබන්න. මේ සඳහා මැටි භාජනයක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. පසුදා උදෑසනින්ම අවදි වෙලා ඒ බත් එකට කපාගත රතු ලුණු සහ අමු මිරිස් එකතු කරන්න. ඒකේ තියෙන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලා නම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. උම්මලකටත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. ඉන්පසු නෑඹිලියකට දමා පොල්කටු හෙන්නෙන් හොඳින් පොඩි කරගන්න. ඉන්පසුව මේට පොල් කිරි ටික එකතු කරන්න. දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකා ගන්න. දැන් ඔබට මේ ආහාරයට ගත හැකි. ඔබට ගෑස්ට්‍රයිටිස් තත්ත්වය ගොඩක්ම වැඩි නම් මේට කිතුල් හකුරුත් එකතු කරගන්න පුළුවන්. මේ ඔබත් හත් අදා බලන්න. ගෑස්ට්‍රයිටිස් වලින් මිදෙන්න මේ ඔබට උපකාරී වේවි. ඉතින් මේ වගේම ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන තවත් ලිපියකින් හමුවන තුරු මම ගිහින් එන්නම්. මම වාසනා පතිරාජ. මේ වීඩියෝව නරඹපු ඔයාලා හැමෝගෙම කරන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. මෙතන තියෙන subscribe බටනය ක්ලික් කරලා අපේ channelයට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.